හොඳයි මං අද ඔයාලට කියා දෙන්නම් වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙන ඉතා හොඳ මිලකට අලවි කරන්න පුළුවන් අපි එදිනදා භාවිත කරන ඖෂධයක් වහැටියට අමීගුරු අමීගුරු සාර්ථක අමීගුරු පඳුරක් ලබා ගන්න හොඳ බීජ අපි තෝරගන්න ඕන මං ඔයාලට පෙන්නන්නම් හොඳ බීජ තෝරගන්නේ කොහොමද එහෙනම් මං ඔයාලට කියලා දෙන්නම් සාර්ථක අමීගුරු පඳුරක් ලබා ගන්න සාර්ථක බීජ තෝරගන්නේ කොහොමද කියලා සාර්ථක අමීගුරු පඳුරක් ඇත්තටම ලබා ගන්න නම් අපි හොඳ බීජ හිටෙව්වොත් තමයි අපිට හොඳ සාර්ථක පඳුරක් ලබා ගන්න පුළුවන් එහෙනම් මං කියන්නම් අපි අමීගුරු පඳුරකට හිටවන්නේ මෙන්න මේ වගේ ග්‍රෑම් 35ක් වගේ පොඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ බලන්න ඕනේ මේ අපි බීජ හිටවනකොට ඒ බීජ ගලවන්න ඕනේ මාස 12ක් වගේ කාලයක් තියලා තමයි අපි මේ බීජ ගලවලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට සාර්ථක අමීගුරු පඳුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට පෙන්නනවා මේ වගේ මේ මොටේ 5ක් වගේ කෑල්ලක් තියෙන එකක් තමයි අපි තෝරා ගන්න ඕනේ හිටවන්න. අපි මේ ආකාරයට සාර්ථක බීජ තෝරාගෙන අපි මේ සාර්ථකව අමීගුරු පඳුරක් හදාගෙන ඒකට අවශ්‍ය බෙහෙත් පොහොර අපි යදවුවොත් අපිට මේ වගේ පොඩි අමීගුරු කෑල්ලකින් කිලෝ 3ක් 3.5ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අමීගුරු ඇත්තටම පොඩි ප්‍රමාණයක් වියදම අඩුවෙන් ඕන කෙනෙකුට ඇත්තටම වගා කරන්න පුළුවන් වියදම අඩු වියදමකින් වගා කරලා වැඩි ආදායමක් ගන්න පුළුවන් වගාවක් තමයි ඇත්තටම අමීගුරු කියන්නේ. ඒ නිසා මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම සඳහා මාත් සමග එකතු වෙනවා.